ලෝකේ විවිධාකාරයේ අවන්හල් තියෙනවා. ඒවා කැම බීම වලින් මෙන්ම ඒවා සත්කාර කරන ක්‍රම වලින්ද අපූර්වත්වයක් ඇති කරන්නේ පාරිභෝගික ආකර්ෂණ වෙනුවෙන්. එවන් වෙනස් සංකල්පවලට නිර්මාණය කෙරුණු අමුතුම අවන්හල් කීපයක් ගැනයි අද අපි කියන්න යන්නේ. ඉතින් තාමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ලැටවියාවේ රෝහල් අවන්හල පන්සා වෙනත් බේගින් නිෂ්පාදන සඳහා ප්‍රකට මෙම අවන්හල නිර්මාණය කර ඇත්තේ රෝහලක ස්වරූපයෙන්. වෛද්‍යවරුන් සහ හෙරියන් ලෙස සැසුණු රෝගීන්ගෙන් පිරුණු මෙම අවන්හල පාරිභෝගිකයන්ට කැම ලබා දෙන්නේ සත්කම් උපාංග සහ එවැනි දේ ඇසුරෙන් තනු භාජන ආදීනි. එසේම අවශ්‍යතාවය පරිදි මෙම රෝහලට පැමිණ රෝගීන්ට හෙදියන් හෝ හෙද සහායිකාවන් ලවා කැම බීම කවාපුවා ගැනීමේ පහසුකමද මෙම අවන්හල විසින් සපයා දී තිබෙනවා. ටෝකියෝවේ බලල් අවන්හල මියාව් හඩින් පිරුණු මේ අවන්හල පිහිටා තියෙන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ. එම අවන්හලේ විශේෂත්වය වන්නේ එහි පාරිභෝගිකයන්ට සිය සුරතල් බලලුන් ද සමග අවන්හලේ සත්කාර විඳ ගැනීමට අවස්ථාව හිමිවීමයි. විවිධාකාරයේ බලල් කැම් බීම වලින් පිරුණු මේ අවන්හලේ බලලුන්ටම විශේෂ වූ ආහාර ගැනීමේ පිළිවෙත් ද ක්‍රියාත්මකයි. නොඑක් වර්ගයේ බලල් සෙල්ලම් වලද මෙහි පවතින අතර විශේෂ බලල් නීතිමාලාවක් ද පවතිනවා. මීට අමතරව මෙවන් බලල් අවන්හල් කිහිපයක් ලෝ විවිධ රටවල පිහිටා දීමත් විශේෂත්වයක්. ඊළඟට අපි කතා කරන්නේ සංඥා මුහුදයට අවන්හල ගැනයි. චීනයේ සන්නාහි පිහිටා තිබෙන මෙම අවන්හල සම්පූර්ණයෙන්ම වතුරෙන් වට වී ඇති අතර සමුද්‍ර ජීවීන් නරඹමින් ආහාර ගැනීමේ හැකියාව එහි සලසා තිබෙනවා. එම අවන්හල තුරට පැමිණෙනකොට මුහුදු ජීවීන් 400කට වැඩි ප්‍රමාණයක් නරඹීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. විනිවිද පෙනෙන වීදුරු වලින් මෙම අවන්හලේ සෑම පැත්තක්ම ආවරණය කර ඇත්තේ එහෙට පැමිණ ආයුකට මුහුදයට සිට ලැබෙන අත්දැකීම් ලබා ගැනීම සඳහායි. එමෙන්න මෙම අවන්හල තුල එකිනෙකට වෙනස් සුපෝගිභෝගී උපවන්හල් කිහිපයක්ද පවතින අතර විවාහ උත්සව ආදියට එහි පහසුකම් සපයා තිබෙනවා. තායිපේ වැසිකිළි අවන්හල වැසිකිළියක පීඩා තිබෙන මෙම භෝජනාගාරයේ කෑම භාජන ආසන මෙන්ම අවට පරිසරයේද වැසිකිළි උපාංග වලින් නිර්මාණය කර තිබෙනවා. මුලදී අයිස්ක්‍රීම් සඳහා පමණක් වෙන් වූ මෙම වැසිකිළි අවන්හල මේ වන විට නොඑක් වැසිකිළි කෑම ස්වරූපයකට වර්ධනය වී ඇති අතර මේ වන විට තායිවානයේ පුරා ඒ ශාඛා පීඩුවමින්ද සිටිනවා. ඒ හිමිකරුට මෙම අපුරු අවන්හල පිළිබඳ අදහස සිතට නැගී ඇත්තේ වැසිකිළියේදී. ඉදිරියේදී ඒ වඩාත් පරිපූර්ණ රසයක් සහිත වැසිකිළි අවන්හලක් බවට පත් කිරීම මොහුගේ අරමුණයි. ඊළඟට තමයි චෙක් රටේ බියර් නාන කාමරය. බියර් ලෝලින් වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම අවන්හල තුලදී ඕනෑම අයෙකුට තමක් කැමති ආකාරයෙන් බියර් නෑමට අවස්ථාව හිමි වෙනවා. මෙහිදී පරිභෝගිකයන්ට ඇතිතරම් බියර් පානය කර බියර් මුසු උණු වතුර නැති නාන බේසමකට බැස සිටීමටද අවස්ථාව හිමි වෙනවා. ඊට අමතරව පුහුණු සේවිකාවන් වෙතින් බියර් සම්භාණයක් ද හිමි වන අතර එම බියර් සත්කාරයේ පැහැපත් සමකට හේතුවක් වන බව මොවුන් පවසනවා. මේ වන විටත් එම අවන්හල ලෝක ප්‍රකටව ඇති අතර වැඩි වශයෙන් එහි පාරිභෝගිකයන් බවට පත්ව තිබෙන්නේ කාන්තාවන් විමත් විශේෂත්වයක්. ඊළඟට තමයි ලාස් වේගාස්හි හෘදයාබාධ අවන්හල. මෙම අවන්හල තුලට පැමිණ ඕනම අයෙකුට හෘදයාබාධ ඇති කරන සියලුම දේ අඩංගු වී තිබෙනවා. ඉහළ කැලරි ප්‍රමාණයක් ඇති කැම බීම් මෙන්ම ඒවායේ නම් සහ මිල ගණන්ද ඒවාගෙන එන සරාගි ලදුන්ද මෙම අවන්හලට පැමිණෙන්නන්ගේ හදවත් නතර කිරීමට සමත් වන බව පැවසෙනවා. මෙම අවන්හල රෝහලක ස්වභාවය ගන්නා අතර එහි සේවිකාවන් සරාගි හෙදියන් ලෙස සැරසී ලබා දෙන ආහාර පාරිභෝගිකයා විසින් ලබා ගත යුත්තේ ඔවුන්ට ලබා දෙන රෝගීන්ගේ ඇඳුම් ඇඳ ගැනීම විශේෂත්වයක්. කැම ඉතිරිවන රෝගීන් මෙන්ම වැඩි ලෙස හැසිරෙන රෝගීන්ද එම හෙදියන්ගේ තරවට කිරීමට ලක්වීමත් මෙම අපූර්ව අවන්හලේ විශේෂත්වයක්. ඊළඟට තමයි අහමදාබාදෙහි සුසාන භූමි අවන්හල. කිරිදේ සහ කෙඩියාර සඳහා පෙකට මේ අවන්හලේ ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයන්ගේ මෙස වට මිනි පෙට්ටි සහ මිනි වලවල් තිබීමයි. මෙම අවන්හල් පිහිටා ඇති ස්ථානයේ තිබූ මිනිවල තමට වාසනාව ගෙනා බව තරයේ අදහන අවන්හල් හිමිකරු ඒ නිසාම සිය අවන්හල පැමිණෙන්නන් වෙත සුසාන භූමියක අත්දැකීම් ලබා දීමට තීරණය කළ බව පැවසෙනවා. ඉතින් මේ අරුම් පුදුම අවන්හල් ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.